හරි අදත් බලමු මයිනර් කෝඩ් එකක් කොහොමද බේස් එකෙන් ප්ලේ කරන්න කියලා. හරි මේකට ඔයාලා මුලින්ම දැනගෙන ඉන්න ඕනේ ඇත්තටම මයිනර් ස්කේල් එක. හැබැයි මම ඔයාලට අද කියලා දෙන්නම් මේජර් ස්කේල් එක භාවිතයෙන්ම කොහොමද මයිනර් කෝඩ් එකක් හදාගන්නේ කියලා. මේජර් ස්කේල් එකක් ගහන්න ඔයාලා දන්නේ නැත්නම් ඔයාලා මගේ කලින් වීඩියෝස් බලන්න. හරි මේකෙදි පොඩි තියරියක් තියෙනවා. ඒ කියන්නේ පොඩි කතාවක් තියෙනවා. ඒක තමයි අපි කියනවා එක මේ ෆ්ලැට් කරනවා. ඇත්තටම ෆ්ලැට් කරනවා කියන්නේ අපි ප්ලේ කරන නෝට් එකෙන් නෝට් එකක් සෙමි ටෝන් එකක් අඩු කරනවා. සරලවම කිව්වොත් එහෙම අපි මෙතන නෝට් එකක් ප්ලේ කරා නම් මේ නෝට් එක ෆ්ලැට් කරනවා කියන්නේ අපි එක ෆ්‍රෙට් එකක් ඉස්සරහට රහින්. හරි මම ආයෙ පොඩි උදාහරණයක් එකම කියන්න. මෙතන තියෙන්නේ ඒ නෝට් එකක්. ඒ නෝට් එකක් ෆ්ලැට් කරනවා කියන්නේ මෙන්න මෙතන තමයි. දැන් අපි බලමු මයිනර් කෝඩ් එකක් කොහොමද ප්ලේ කරන්නේ කියලා. හරි අපි මේජර් කෝඩ් එක ප්ලේ කරේ රූට් නෝට් එකයි මෙතන නැත්නම් තර්ඩ් නෝට් එකයි ෆිෆ්ත් නෝට් එකයි. මේක අපි මයිනර් එකක් විතර අපි ට්‍රාන්ස්පෝස් කරගත්තත් අපිට ගන්න පුළුවන් රූට් එකයි. අපි මෙතන තර්ඩ් එකේ මෙන්න මේ තර්ඩ් එක අපි ෆ්ලැට් කරනවා. يعني මෙතෙන්ට රයි. රූට් එක ෆ්ලැට් තර්ඩ් එක ෆිෆ්ත් එක. එහෙම නැත්නම් මේකට සාමාන්‍ය අපි මයිනර් ස්කේල් එක භාවිතයෙන් අපි කතා කරනවා කියනවා අපි රූට් එකයි මයිනර් තර්ඩ් එකයි පර්ෆෙක්ට් ෆිෆ්ත් එකයි. හරි මම මේ පැටර්න් එක ඔයාලට ප්ලේ කරේ ඔයාලට මේ ෆ්ලැට් කතන්දරේ පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් මේක පොඩ්ඩ අමාරුනේ මේ විදිහට ප්ලේ කරන්න. එහෙනම් මම ෆ්ලැට් තර්ඩ් එක මම ප්ලේ කරනවා මෙන්න මෙතන. එතකොට හරි මම ඔයාලට පොඩ්ඩක් මේක ලියාගන්න නෝට් ඩවුන් කරගන්න පුළුවන් විදිහට මම ඔයාලට පොඩ්ඩක් ෆ්‍රෙට් නම්බර්ස් එකම කියන්න. ඉස්සරලාම යටේ ඉඳන් හතරවෙනි ස්ට්‍රින් එකේ පස්වෙනි ෆ්‍රෙට් එක තමයි අපි රූට් නෝට් එක නැත්නම් ඒ නෝට් එක විතර අපි ගන්න. ඊට පස්සේ අපි ඒකේ ෆ්‍රෙට් තර්ඩ් එක එහෙම නැත්නම් අපි කියනවා මයිනර් තර්ඩ් නෝට් එක අපි ගන්නවා අටවෙනි ෆ්‍රෙට් එකේ. ඊට පස්සේ යටේ ඉඳන් තුන්වෙනි ස්ට්‍රින් එකේ හත්වෙනි ෆ්‍රෙට් එක අපි ගන්නවා ෆිෆ්ත් නෝට් එක එහෙම නැත්නම් පර්ෆෙක්ට් ෆිෆ්ත් නෝට් එක විදිහට. හරි මම දැන් මයිනර් ස්කේල් එක නැත්නම් මයිනර් කෝඩ් එකක් ආධාරයෙන් මම පොඩි ග්‍රූව් එකක් ඔයාලට පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්න. හරි අදට කතා ඉවරයි. ජය වේවා.